සාමාන්‍ය ව්‍යවහාරයේ ග්ලිසීඩියා, වැටහිර, වැටමාර, මකුලත, ලාඩප්පා, නංචි, වැටඉනි, සෙවනකොළ, ඇල්බීසියා යන නාමවලින් හඳුන්වන ලබන ග්ලිසීඩියා වැදගත් කාබනික පොහොරක් වශයෙන් හඳුන්වන්නට පිළිවන්. මෙය රනිල ශාකයක් බැවින් වායුගෝලයේ තිබෙන නයිට්‍රජන් ශාකය තුළට ගෙන තිරකර ගැනීමේ හැකියාවද තිබෙනවා. මේ නිසාම ග්ලිසීඩියා වැදගත් කුල පොහොරක් වශයෙන් නම් කර තිබෙනවා. කොම්පෝස් නිෂ්පාදනයේදී ග්ලිසීඩියා භාවිත කිරීමෙන් ඉක්මනින් දිරාපත් වන අතර නිපද වෙන කොම්පෝස්ට් වල අන්තර්ගත නයිට්‍රජන් ප්‍රමාණයද සැලකිය යුතු ලෙස වැඩි වෙනවා. මේ නිසා ග්ලිසීඩියා ක්‍රමානුකූලව කප්පාදු කර උපරිම ප්‍රයෝජනයක් ගත යුතු අතර නැවත වගාවක් ඇති කර ගැනීමද වැදගත් වෙනවා. ග්ලිසීඩියා වල වැදගත් ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. කොළ පොහොරක් වශයෙන් භාවිතා කිරීමට හැකිවීම, කොම්පෝස් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගැනීමට හැකිවීම, කඳ දැව වශයෙන් පාවිච්චි කිරීමට හැකිවීම, කඳ සහ අතු බලශක්ති ප්‍රභවයක් වශයෙන් යොදා ගැනීමට හැකිවීම මෙම වැදගත් ලක්ෂණ අතර වෙනවා. ඊට අමතරව එළවලු භෝග සඳහා ආධාරකයක් වශයෙන් භාවිත කරන්නටත් පිළිවෙත්. කොම්පෝස් නිෂ්පාදනයේදී ඒ සඳහා භාවිතා කළ හැකි සාර්ථක අමුද්‍රව්‍යයක් තමයි ග්ලිසීරියා. මේ ග්ලිසීරියා කොම්පෝස් නිෂ්පාදනයේදී භාවිතා කිරීමෙන් අප ලබා ගන්නා කොම්පෝස්ට් නයිට්‍රජන් විශාල ප්‍රමාණයක අන්තර්ගත වෙනවා. ඇත්තටම මේක ඉතාම පහසුවෙන් දිරා ගන්න පුළුවන් දිරාපත් වන අප අමුද්‍රව්‍යයක්. ඒක නිසා මේක මං හිතන්නේ කොම්පෝස් නිෂ්පාදනයේ යොදා ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම මේ දිරාපත් වීම ඉක්මන් කම නිසා මේ අපි භාවිතා කරනවා නම් ගිලිසීරියා ගොම වගේ දෙයක් අපිට මේක මාස දෙකක් වෙන ඉතා කෙටි කාලෙකින් පවා කොම්පෝස් නිෂ්පාදනය කරගන්න පුළුවන්. මේකේ තියෙන වැදගත් තත්වයක් තමයි වාතයේ තියෙන නයිට්‍රජන් උරාගෙන මේ කොළවල වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක් අන්තර්ගත වීම නිසා මේක කොම්පෝස් නිෂ්පාදනයට ඉතාම සාර්ථක. ඒ වගේම දිරාපත් වීමේ කාබන් නයිට්‍රජන් අතර අනුපාතය අඩු කර ගැනීමට හේතු වෙනවා. ග්ලිසීඩියා වර්ග දෙකක් තිබෙනවා. මල රෝස පැහැති ග්ලිසීඩියා සිපියුම් සහ මල සුදු පැහැති ග්ලිසීඩියා මැකියුලාටා එම වර්ග දෙක වෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 1200 දක්වා උස් වූ වියලි අතරමැදි හා තෙත් වැනි ඕනෑම ස්ථානයක සාර්ථකව වගා කරන්නට පිළිවෙත්. බොහෝ පස් වර්ගවල ග්ලිසීඩියා සාර්ථකව වගා කිරීමේ හැකියාව තිබෙනවා. බොරළු පස වඩාත් යෝග්‍ය වුවත් වැලිලෝම, මැටිලෝම සහ මැටිපසේ වුවද සාර්ථකව වගා කිරීමේ හැකියාව තිබෙනවා. සෝදාපාලුට ලක් වූ ඉඩම්වල පවා සාර්ථකව වගා කිරීමට පුළුවන්. මේක ඇත්තරම කියන්නේ මේ ග්ලිසීරියා අපිට වගා කරගන්න පුළුවන් ආකාර කීපයකට. එකක් තනි වගාවක් වශයෙන්, නැත්නම් පොල් වගේ භෝගවල යටි වගාවක් වශයෙන්, ඒ වගේම සෑම වත්තකම ගෙවත්තකම අපිට පුළුවන් වැටේ මේක සාර්ථකව වගා කරන්න. මේක මං හිතන්නේ අපි බැලුවහම ලංකාවේ මුහුදු මට්ටමේ සිට ඇත්තටම මීටර් 1200 දක්වා වැනි සීලුම ප්‍රදේශවල ලංකාවේ වීලි කලාපයේ, තෙත් කලාපයේ, අන්තර්මාධ්‍ය කලාපයේ සාර්ථකව කිසිම පොහොරක් නොයදා සාර්ථකව වගා කළ හැකි කොළ පොහොරයක්. ඒක නිසා රනිල කුලයකට අයිති මේ ග්ලිසීරියා වගාව තමන්ගේ මං හිතන්නේ වතුවල ඇති කරගන්න ඕන කොම්පෝස් නිෂ්පාදනයට මේක රුකුලක් වෙනවා. මේක ආකාර දෙකකට අපිට පුළුවන් වගා කරගන්න. එකක් තමයි දඬු මගින්, අනිත් එක තමයි ඇට මගින්. ඇට මගින් අපි මේක වගා ව්‍යාප්ත කරගන්නවා නම් අපි ඇට මං හිතන්නේ පොලිතින් බෑග් වල දාලා පැලවෙන්නේ ඇරලා ඊට පස්සේ ශේෂ්ත්‍රයේ සිටුවීමත්, එහෙම නැත්නම් දඬු වලින් නම් මේක ශේෂ්ත්‍රයේ සිටුවීම කෙලින්ම කරන්න පුළුවන්. නමුත් මේක ශේෂ්ත්‍රයේ සිටවනකොට දඬු කෙලවර මං හිතා ඇලේට කපාගෙන ඒකට අපිට පුළුවන් නම් හෝමෝනයක් වගේ තවරන්න, ඒකෙන් අපිට මුල් ඇද්දීමේ ක්‍රියාවලියක් මං කරගන්න පුළුවන්. මේ ආකාරයට වගා කරගත්තොත් මේක ලංකාවේ කොම්පෝස් නිෂ්පාදනයේ රුකුලක් වෙනවා. ඒ වගේම නයිට්‍රජන් අන්තර්ගත කොම්පෝස් නිෂ්පාදනයේට වැඩි රුකුලක් වෙනවා. ඒ වගේම ඉක්මනින් කොම්පෝස් නිෂ්පාදනයටත් හැකියාවක් ලැබෙනවා. ඒක නිසා මං හිතන්නේ තමන්ගේ වතුවල හැකි සෑම තැනකම ගෙවත්තේ, ඒ වගේම වැටවල් වල මේක වගා කිරීමට උත්සාහ ගන්නවා නම් මං හිතා ඉතාම වැදගත්. වගා කිරීමේදී ක්‍රම කිහිපයක් අනුගමනය කරන්නට පිළිවන්. තනි වගාවක් ලෙස, වෙනත් භෝග අතර පේලි ලෙස, වැටවල් සඳහා ආවරණ භෝගයක් ලෙස සහ බුලත් ගම්මිරිස් භෝගවල ආධාරක ලෙසද වගා කරන්නට පිළිවන්. බීජ හා දඬු යන ක්‍රම දෙකටම වගා කරන්නට පිළිවන්. බොහෝ ප්‍රදේශවල මල් හට ගැනීම පෙබරවාරි මාර්තු කාලවලදී සිදුවෙනවා. කරල් දුඹුරු පැහැති වූ විට
බීජ ලබා ගැනීම සිදු කළ යුතු වෙනවා. මෙම බීජ පොලිතින් බෑග්වල සිටුවා මාස දෙකකින් තුනකින් සිටුවීමට හැකිවෙන. වගාව සඳහා වඩාත් සුදුසු වන්නේ අවුරුදු එකකට වඩා මේරු දඩු කැබැලිය. මෙම දඩු කැබැල්ලක උස මීටර 1.5ක්ද විෂ්කම්භය සෙන්ටිමීටර් 2.5 තුනක් පමණද මීට වඩාත් යෝග්‍ය වෙනවා. සෙන්ටිමීටර් 30-40ක් පමණ දිග දඩු කැබලි පොලිතීන් බෑග්වලද සිටුවීම කළ හැකි වෙනවා. මෙම දඩු කැබලිවල මුල් ඇද්දවීම ඉක්මන් කිරීමට කැපුම් කෙලවරේ හෝමෝන තැවරීම සිදු කළ හැකි. එසේම දඩුවල වාතයට නිරාවරණය වන කොටසේ මැටි ආලේප කිරීම කළ යුතු වෙනවා. දඩු දෙකක් අතර පරතරය මීටර 1ක් පමණ සෑහෙනවා. පොල්ලිඩම්වල සිටුවීමේදී තනි පේලි ලෙසත් දෙපේලි ලෙසත් තුන් පේලි ලෙසත් සිටුවීම කළ යුතු වෙනවා. ග්ලිසීඩියා ගස් මාස 3-4කට වරක් කප්පාදු කළ යුතු අතර දඩු කොළපාට තත්ත්වයේදී කොම්පෝස් නිෂ්පාදනයට ගැනීමෙන් ඉක්මනින් දිරාපත් වෙනවා. ග්ලිසීඩියා වලින් කොම්පෝස් නිපදවීමේදී පළමුව ශේෂ්ත්‍රයේ ජලය බැස යන පරිදි සකස් කරගෙන මට්ටම් කරගත යුතු වෙනවා. ඉන් පස්සේ ග්ලිසීඩියා අතු අඟල් 8-10 ඝනකම තට්ටුවක් වශයෙන් දමන. මෙම අතු දැමීමේදී දික් අතට දැමීමෙන් පසුව පෙරලීමට පෙර දඬු කැබලි ඉවත් කර ගැනීමට හැකි වෙනවා. මෙම කොළ අතු තට්ටුව මතට ඉන් පසු ගොම පොහොර හෝ වෙනත් සත්තු පොහොර තට්ටුවක්ද දැමීම කළ යුතුයි. මාරුවෙන් මාරුවට මේ අන්දමට ගොඩ ගැසීමේදී කොම්පෝස්ට් මුහුන් මෙම තට්ටු අතරට දැමීම කළ යුතු වෙනවා. මෙම තට්ටු අතරට එප්පාවල රොක් පොස්පේට් ස්වල්පයක් විසිරුවා හැරීම තුළින් නිපදවන කොම්පෝස්ට් වල ගුණාත්මය වැඩි කර ගන්නට පිළිවන. තට්ටු අතරට වරින් වර ජලයද දැමීම කළ යුතු වෙනවා. ගොඩ අඩි 5ක් පමණ වන ලෙසට උස් කර ඉන්පසු කළු ඉටිකොළයකින් වසා දැමීම සිදු කරනු ලබනවා. පළමු පෙරලීම මාසයකින්ද ඉන්පසු මාස 2කින් සහ 3ෙන්ද පෙරලා ප්‍රයෝජනයට ගත හැකි වෙනවා. මේ අන්දමට ග්ලිසීඩියා වගාවකින් ඉහළ ගුණාත්මයෙන් යුත් කොම්පෝස්ට් පොහොර නිපදවා ගැනීමට හැකියාව තිබෙනවා.